तुम निशंक ज्ञान धनंजय डी सिल्वा के बुद्धि हो अब जान अध्यक्ष दी प्रार्थना संचार के श्रीलंका खंड है उसा इंग्लैंड खंड है मात्र देवनी टेस्ट तरंग दिन लोज पिटी दी तो मैं मेदार के प्रार्थना अब जान श्रीलंका खंड में वेनस्कम देखा सिद्ध रहती ना इतना कुशल मेंडी स्वेनुट है तुम निशंक ने वात खंड है वत तुलट एनवा ए वागे मतमाई लहरू कुमार ने वात खंड है तुलट एनवा विश्व फर्नांडो वेनुट है तो कोट है तब जान पैतुम निशंक मृदम की हिटिया అనివార్యం ఓహు ఓపెన్ కరను ఓని కియనేక ఎతకొట పలవిన తరగేది ఒకటి ఏది హంబున్నా ఇది నిషా మొదటి క్రీడా కదా అవి అవి దాన్న కుసల్ మెండిస్ అవసాన కాలేది గుడాక్ ఫెయిల్ ఇలా తిన టెస్ట్ క్రికెట్ అని టీ ట్వంటీ కూడా అనివార్యం కుసల్ మెండిస్ ఇన్నోని మన క్యూ హ్యాంబ్లెమ్ మే ఫార్మాట్ పట్ల కానీ ఉన్నా కియనేక టీ ట్వంటీ వినాయి అవి టెస్ట్ అవుట్ అవట్ పస్సు వెళ్ళొత్తేమ ఇలా దిగిన దిగడం ఫెయిల్ ఇలా తిన ఇంక అనివార్యం మే అటు బ్రేక్ ఇక్కడ బాధిన్నోని నిషా మొదటి క్రీడకి మనకి దాన్ని ఓహు ఎత్తని ఇన్నోని ఒక తామత అరుణ క్రీడకి తరగ దిగత్తున ఫెయిల్ ఉన్నా కియలా එයා වයින් කරන එක හරියන්නේ නැහැ. ඉතින් ඒක හොඳයි සෙලෙක්ටර්ස්ලා නිෂාන් එක්ක තවත් ඉන්න එක. ඉතින් තවරේ නිෂාන් අංග තුන ක්‍රීඩා කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට කියන්න බෑ කවුරු වෙන්නේ ප්‍රොමෝෂන් එකක් හම්බෙන්න පුළුවන්. ඉතින් කොයි විදිහට ඒදවල සිද්ධ වෙයිද දන්නේ නැහැ. හැබැයි අපිට ඕනි කොහොම හරි මේ තරගය අපි ජයග්‍රහණය කරන්න වාන. ඉතින් පොඩි දෙයක් සවන්න නායක ධනංජය ඩිසිල්වා පොඩි දෙයක් කියනවා මේ පැතුම් නිසංකනයා කියනවා. ඕවර්ඕල් පැතුම් ඉස් ද බෙස්ට් බැටර් ඉන් ද කන්ට්‍රි ඇට් ද මොමන්ට්. ලංකාව තුල ඉන්න හොඳම පිතිකරුව තමයි පැතුම් නිස්සංක. දැනට ලංකාව තුල ඉන්න හොඳම පිතිකරුව තමයි පැතුම් නිස්සංක. ඒ වගේම යා කියනවා he has good mindset and he has a good technique. ඉතින් යාට හොඳ මයින්ඩ්සෙට් එකක් තියෙනවා. යා හිතන පතන විදිය, එතකොට යාගේ යා අධ්‍යයනය බලන විදිය, ක්‍රීඩා කරද්දී යාගේ තියෙන මයින්ඩ්සෙට් එක ගොඩක් අපි කතා කරනවා. පොසිටිව් මයින්ඩ්සෙට් එකක් තියෙනෝනේ. දැන් T20 වගේ වුණා නම් ඇටැකින් මයින්ඩ්සෙට් එකක් තියෙනවා. ඉතින් යාගේ මයින්ඩ්සෙට් එක ඉතාමත් උදර දිනා. ඒ වගේම යා කියනවා එයාට හොඳ ටෙක්නික් එකක් තියෙනවා. අපි දන්නවා ඉතාමත් ලස්සනයි ඔහු ඒ ගහන සමහර පාරවල් එහෙම අර අර පව හිට කෙනෙක් නෙමෙයි. නිකන් අර නිකන් ඇවිල්ලා උඩ ගහනවා අර නිකන් එහෙමෙන් ගහන්න හදනවා එහෙම නෙමෙයි. අපි දන්නවා එයා ලুকু පාරක් ගැහුවා වුණත් ඒක හරි ලස්සනයි. ටෙක්නික් එකක් තියෙනවා. ඉතින් ඒ ටෙක්නික් එක ඉතාමත් ලස්සනයි. ඉතින් ඒ වගේම අකිනවා if we can get him into the team that's great. අපිට ආව ටීම් එකට ගන්න පුළුවන් නම් ඒක ඉතාමත් හොඳයි. I've been talking about it for a while now. ඉතින් මම මේ දේ ගැන ගොඩක් කතා කරලා තියෙනවා කියන එක තමයි කියන්නේ. ධනංජය ඩිසිල්වා පැතුම් නිසංක ගැන. ඉතින් මොන දේ වුණත් දැන් පැතුම් නිසංක මේ කණ්ඩායමට ක්‍රීඩා ගන්න, මේ තරගයේ ක්‍රීඩා ගන්න, අත්තරගයේ ක්‍රීඩා කරනවා. ඉතින් ඔව් ලංකාවේ ඉන්න හොඳම බැටා. අපි දන්නවා ODI වල ලේසි නැහැ 200ක් ගන්න එක. පළවෙනි ශ්‍රී ලාංකිකයා. ඒ වගේම T20 වල විශිෂ්ට විදිහට ක්‍රීඩා කරලා තියෙනවා. තාම ප්‍රවේකාරී නිමෝ ක්‍රීඩා කරලා තියෙනවා. ඉතින් පැතුම් එද්දිම මුලින් පැතුම් එද්දි ගොඩක් අඩිය කියා ටෙස්ට් ප්ලේ කෙනෙක් කියලා. හැබැයි දැන් අර අපි පහුගිය අවුරුදු දෙක තුන වගේ දැක්ක යාව ක්‍රීඩා කරුවේ නැහැ. ඉතින් දැන් කොහොම හරි එයාට ඒ අවස්ථාව ලබා දෙන්න ඕනේ. මොකද ඉතාම සුන්දර එයා ක්‍රීඩා කරනවා. ඉතින් අනිවාර්යයෙන්ම අපේ ඕල් ෆෝමැට් දැන් ෆෝමැට් වලට ඒ ක්‍රීඩකයන් ඉන්නවා. හැබැයි පැතුම් නිසංක කියලා කියන්නේ ඕල් ෆෝමැට් ගහන්න ඕනේ ක්‍රීඩකයෙක් අපි දන්නවා. ඉස්සර මහේරලා සංගල මේගොල්ලෝ ඕල් ෆෝමැට් ගැහුවා දිල්ශාන්ල. මේ ඕල් ෆෝමැට් ගහපු ක්‍රීඩකයන් සමහර ක්‍රීඩකයන් හිටියා ඕල් ෆෝමැට් ගැහුවේ නැහැ. තිලන් සමරීර වගේ ක්‍රීඩකයන් අපි දන්නවා ටෙස්ට් ස්පෙෂලයිස්ඩ්. හැබැයි මෙතනත් ඒක තමයි වෙන්න ඕනේ. දිමුත්ල වගේ කට්ටිය ටෙස්ට් ස්පෙෂලයිස්. හැබැයි පැතුම් වගේ ක්‍රීඩකයෙක් ඕල් ෆෝමැට් අනිවාර්යයෙන්ම ගහන්න ඕනේ. ඉතින් බලන් ඉමු මේ තරගයේදී මොකද සිද්ධ වෙන්නේ කියලා.